අද දින අපි විශේෂයෙන්ම පෞගිය මාස කීපයක් මේ රටේ තිබ්බ ගැටලුවක් තමයි ආනෑනික ලුණු රටවල් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට තහනම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි වැඩිම ලුණු ආනෑනික රටවල ඉන්දියාව ලුණු අපනයනේ තහනම් කරා. ඒ වගේම අපි ඊට පස්සේ පකිස්තාන් රජය වෙත අපි ආනෑන කටයුතු සඳහා අවස්ථාව ලබා ගත්තා. මේ වෙනකොට ගිය සතියේදී පකිස්තාන් රජයත් තීන්දුව කරලා තියෙනවා ලුණු අපනයනය තහනම් කරන්න. ඒ නිසා අපිට ලෝකේ තියෙන ඉතාමත් සීමිත ලුණු නිෂ්පාදනය කරන රටවල් වලින් ආනයනය කිරීමට සිදුවෙන නිසා මේ වෙනකොට විශාල ඈත රටවල් වලින් තමයි අපි ලුණු ආනයනය කිරීම සිදු කරන්න සිදු වෙලා තියෙන්නේ. මේ තුල වෙළඳපොළ තුල මේ ලුණු ගැටලුවට ඉස්සෙල්ල රුපියල් 100 125 150 තිබ්බ ලුණු කිලෝ එක අද වෙද්දී ලුණු කිලෝ රුපියල් 600 650 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ தත්ත්වය තුල ඉදිරියට තවත් වැඩි වෙන්න හේතු විශාල ප්‍රමාණයක් තියෙන නිසා මම පිටකොඩු ආනයනය කරුවත් සමග සාකච්ඡා කෙරුවා. ඒ කොහොමද අපි මේ සඳහා අවශ්‍ය කරන මොකක්ද අපිට ගන්න තීන්දුව කියන එක. ඒ නිසා අපි අද තීන්දුව කරා විශේෂයෙන්ම අපේ ලුණු අපේ රටේ නිෂ්පාදනය කරන පොඩි ලුණු, ඒ කියන්නේ රතු ලුණු, ඊට අමතරව ඊට වැඩිය ටිකක් ලොකු ලුණු ප්‍රමාණය ලුණු තියෙනවා. ඒක රෝස් ලුණු, එහෙම නැත්නම් රෝස් අනියන්ස් කියලා කියන්නේ. එවැනි තව ප්‍රභේදයක් තියෙනවා ආනයනය කරන්න පුළුවන්. ඒ වගේම විශාල ප්‍රමාණයේ රට ලුණු තියෙනවා. ඒ නිසා අපි මේකෙදි තීන්දුවක් ගන්නවා. ඒ මැද ප්‍රමාණයේ තියෙන ලුණු ආනයනය කරන්න අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දීලා ලුණු ආනයනය කරන්නන්ට ලුණු ආනයනය කරන්න අවස්ථාව ලබා දෙන්න. මේ තුලින් මම හිතන්නේ මොකද මේකට අපි ක්ෂණික විසඳුමක් ලබා දෙන්න ඕන. උත්සව සමය අපි තව දින ටිකකින් කාලයකින් අපිට උත්සවයේ සමය පැමිණෙනවා. උත්සව සමය සඳහා දැනටමත් අපි ආනයනය කිරීම කරලා තියෙනවා. නමුත් ලුණු වල තියෙන ගැටලුවට අපි හැකි ඉක්මනින් උත්තර ලබා දෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ලුණු ආනයනය කිරීම සඳහා අපි අර වෙනදාට තිබ්බ ප්‍රභේද වලට අමතරව තවත් ප්‍රභේද අපිට ආනයනය කරන්න කටයුතු සිදු කරලා අපි තීන්දුව කරා. ඒ නිසා ඒ වුණත් අපිට මං හිතන්නේ රුපියල් 375 400 වගේ මිලකට තමයි සිල්ලර ලුණු ලබා දෙන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ தත්ත්වය තමයි අපිට පාලනය කරගන්න පුළුවන් தත්ත්වයකට එන්නේ. රතුලුණු කර්මාන්තයේ ඔබතුමා මම කියපේ ගහගෙන ඉන්නම් හරි. රතුලුණු වලට සම්බන්ධ තියෙන කිසිම ලුණු ආනයනය කිරීම කටයුතු නෙමෙයි කරන්නේ. රතුලුණු වලට වැඩිය ලොකු ලුණු ආනයනය කරන්න තමයි මේ යන්නේ. එතනදී අනිවාර්යයෙන්ම රතුලුණු ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන බදු පනවල තියෙන්නේ. ඒ බදු වලට අපේ විශේෂ වෙනස් කිරීමක් කරන්නේ නැහැ. එසා අපි කරන්නේ රට ලුණු වලට ආදේශකයක් තියෙන මට්ටමේ ලුණු විතරයි අපි ආනයනය කරන්න අවසර ලබා දෙන්නේ.